මා සම්බුදු සරණයි සැදැහැවත් පංවත් ඔබ සිලුදනටම. දැහැමි දැයක් උදසා අපේ පන්සල නාලිකාව ගෙනෙනු ලබන ධර්මානු ශාශන මාලාවේ තවත් එෙක් ධර්මදශනාවක් සිදුකිරීමටයි මෙස්සූ දානම. මේ මොහුතේ ඉතාමත් ගෞරුවෙන් යුක්තව සිපත් කරනවා අපේ පන්සල නාලිකාවේ නිර්මාටු කාව්‍ය විශාරද පූජ්‍යපාද ඇතාබැඳවව මහින්ද රතන ස්වාමින්ද්‍රයන් වහන්ේ. උන්වහන්සේගේ අනුශශාෂකත්වය යටද. මඟ පෙන්නීම පරිදි අපේ පන්සල නාලිකාව දැහැමි දැයක් උදෙසා ගෙනෙනු ලබන දායකත්ව ධර්මදේශනාමාලාවේ දායිකත්වයක් දැරීමට ඩැන් ඔබටත් අවස්ථාවති වෙනවා. ඒ සඳහා ඔබ කළයුත්තේ තිරේ දිස්සෙන දුරකතනාංකයට ඇමතුමක් ලබාදීලා වැඩි දුර දිස්තර ලබා ගැනීමයි. අද දවසේ මේ මහගු පින්කාම සිදුකර ගනිමින් පින්කුසල් රැස්කර ගැනීමට කටයුතු සලසා ගන්නවා, ඉතාලයේ පදිංචි දීපිකා ධමයන්තිී මහත්මය. එතුමිය මේ උදාර මහගු පින්කම සිදුකර ගනිමින් ප්‍රධානකොට අරමුණු කරගන්නවා, නොම්බර අනු දෙක රාහුල පාර අංගොඩ ලිපිනයේ පදිංචිවසිට මේට වසර දෙකකට පෙර පරළොව යන්නට සැපත් එච්චෙම් සුදුබණ්ඩා මහතාට සහ, මාස නවයකට පෙර මෙ පරනව යන්නට යෙදුන WA දයාවත මෑණියන්ට පුුණ්‍යානු මෝදනා කිරීමට. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතාලයේ පදිංචි දියනියවන දීපිකා ධමයන්ති මහත්මිය සහ ප්‍රියංක ලක්ෂමත් පුතුුණුවන්ට දීර්ඝාශ පතා සෙත් ප්‍රාථනා කිරීමටද බලාපොරොත්තු වෙනවා. ලංකාවේ පදිංචිව සිටින සුනීතාල්ලාලනී, න්ද්‍රකා ජයන්ත සහ රංජිත් පුෘෂ්පකුමාර පුතුුණුවන්ට සහ දෙලිනි ගයාත්‍රී කාවිදු දිලංක, මලිදු තිවංක මාලිංග පතිරිණගේ යන ලංකාවේ සහ. ඉතාලියයේ ජීවත්වන මුණුපුරු මිනිපිරියන්ට සෙත්පතා ආශිර්වාද කිරීමටද මෙම මහගු පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඉතාමත් තැන්පාත්ව සංවරභ. අපිත් මේ සුමදුරු දහම් දේශනාව ශ්‍රවණය කිරීමට සුදානම් දෙමු. ඔබාපකිෙරේ මහත්තුූ අනුකම්පාවෙන් යුක්තව, අදදින මෙම සුමදුරු දහම් දේශනාව. ඔබාපකිරේ මහත්තුව අනුකම්පාවෙන් යක්තව, අදදින මෙම සුමදුරු දහම් දේශනාව සිදුකරදීම සඳහා වැඩමකොට වදාලනවා. බණ්ඩාරතම කොළමැදිරිය පුරාණ රජමහා විහාරාධිකාරි වැඩිට ජාතික පාසලේ නියෝච්ච විදුහල්පති, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති නමසිහිපත් කරන්න අවසරයි මට කැටේපොල දම්ම රතන ස්වාමිින්ද්‍රයම් වහන්සේ. අපි උන්වහන්සේව මේමොහොති පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි පින් අත් අපේ ස්වාමීින් වහන්ස. අපරේ මහත්තු අනකම්න්පාවෙන් යුද්තව මෙම ධර්ම දශාව සිදුකර දෙල්ලෙට ඔබවහන්සේට නමස්කාර පූර්වකව අරදධනා කර සිටිනවා. සාධූ සාධූ සාදු අවසරයි පින්වත් අපස්වාමින් වහන්සේ. अत पुद उदमुपुत सुरदन नमा साधु साधु अपि न मिम् अपि पंसरवन्दना उत्थं शरणं गं शरणं संगं शरणं गच्छामि समन्ताक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं सद्धमनिराजसुनन्तु सर्गमुक्धं धर्मसवनकालो अयं भदन्त धर्मवनकालो अयं भदन्ता धम्मस्वनकालो अयं भदन्ता तस् भगवतो अर्हतो සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස් නියෝමතරංවාපිතරංවා ජින්නකංගත යොබ්බනං පහු සන්තෝනभाරති තංපරභාවතෝමකංති ශ්‍රද්ධාවන්ත වාෂනාවන්ත පින්වතුනි මේ උතුම් ධර්මාණු ශාසනාව පැවැත්වීමේ බැතිබරදායකත්වේ ලබමින් ක්‍රියා කරනවා ඉතාලියයේ පදිංචි දීපිකා දමයන්ති මහත්මය මීට වසර දෙකකට පෙර මිය පරලව අන්ට යෙදන නොම්බ අනෝ දෙක රාහුලපාර අංගොඩ ලිපිනයේ පදිංචි එචම් සුදුබණ්ඩා මහත්මා සහ මීට මාස නවයකට පෙර පරලෝස පැත්වන්ට යෙදුන Wව දයාවත මෑනියන්ට පුුණ්්‍යාණුමෝදනා කිරීම සඳහා ඉතාලියයේ පදිංචි වන දීපිකා දමයන්ති මහත්මිය සහා ්‍රියංක ලක්ස්මන් පුතුනුවන්ට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නට හිවගේම ලංකාවේ පදිංචිව සිටින දියනියන්බන සුනීතා ලාලනී චන්ද්‍රිකා ජයන්ති සහ රංජිත් පුස්්පකුමාර පුතුුණුවන්ටත් දිලිනි ගයාත්‍රී, කවිදු දිලංක මලිඳු තිවංක මාලංග පතිරගේ යන සියලු දෙනාටමත් ලංකාවේ සහ හිතාලියයේ වෙසෙන සියලූම මනුපුරු මිනිපිරියන් සියලු දෙනාටම උතුම් බුද්ධාදී රත්නතු්‍රී ආශිරිවාදය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන අද මේ ධර්මාණු ශාසනාවේ දායිකත්වය ලැබමින් ක්‍රියා කරනවා. දීපිකා දමයන්ති මහත්මිය තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ ධර්මාණු ශාසනාමය පින්කමසිද්ධ කරන්. කාරුණික ශ්‍රද්ධා සම්පන්න පින්වතුනිි බුදුරජාණන් වහන් සශෙදේශනා කොට වදාලා දවින්නහං බික්කවේ න සුප්පතිකාරං වදාමී, කතමාහං දන්නං මාතුච්ච පිතුච්ච. මහනනි දෙදනෙක් ඉන්නවා ඇප උපකාර සිද්ධ කරලා දැන් ප්‍රමාණවත් කියලා නවත්තන්න පුළුවන්කමක් නැති. කත මාහං දන්නං කෞුදේ දෙන්නා. මාතුච්ච පිතුච්ච අම්මයි තාත්තයි. ඒනම් අද දීපිකා දමයන්ති මහත්මිය. ඉතාමුදාාර පංකමක් සිද්ධ කරන්නේ තමන්ගේ මාපියවරුන්ට පුුණ්‍යාණුමෝදනා කිරීමේ. මාහැඟි පින්කම. එනිසා බුදුරජාණන් වහන්සේ අනුදන වදාල උතුම් පින්කමක් අදෝභ විසින් සිද්ධ කරන්න. මේ ධර්මස්ත්‍රවනාබිලාසී සියලු දෙනාම තමන්ගේ අම්ම පිළිබඳ තමන්ගේ තාත්ත පිළිබඳ අප්‍රමාණ සෙනෙහසින් ගෞරවයෙන් කටයුතු කරන්නට ඕනා. අද අපි මෙලව ජීවත් වෙන්නේ ලංකාවේ වේවා ඉතාලිය වේවා වෙනත් රාජ්‍යක වේවා පිහොඳින් ජීවත් වෙන්නේ කවුරු නිසාද අම්මයි තාත්තයි නිසා මේ ධර්මදේශනාව දේශනා කරන මා මෙසේ මැනවින් ධර්මදේශනා කරන්නේ කවුරු නිසාද අම්මයි තාත්තයි නිසා මියගී අම්මට තාත්තට පින් අනුමෝදන් කරන එක උදාර පින්කමක් දරුවන් විසින් සිද්ධ කළ යුතු යුතුකමක් පින් උතුන බුදුරජාණන් වහන්ස සිංහාලෝවාද සූත්‍රයේදී සිංහාල ගෘහපති පුත්‍රයාට දේශනා කරනවා ගෘහපතිපු්‍රය දෙමවුපියන්ට දරුවන් විසින් ඉටු කළ යුතු යුතුකම් පහක් තිබෙනවා යුතුකම් පහ මැනවින් නිටු කළ යුතුයි. මොනමදේ යුතුකම් පළවෙනි යුතුකමතමයි බතෝනේ සම්භරිසාමී වයෝර්ධ භාවියට පත් විච්ච දෙමවපියන්ට ආහාරපානාදී සංග්‍රහ කරන්න ටෝන. හැම දරුවෙකුටම නෙමේ බුදුරජාණන් වහන්ස දේශනා කළේ හැම අම්මටම හැමතාත්තටම ආහාරපානාදී සංග්‍රහ කරන්න කිව්ව නෙමී. වයෝර්ධ දෙමවුපියන්ට ජින්නකං ගතයොබ්බනං ශරීරයේ යෞ්වනත්ව එක්මාගිය අම්මට තාත්තට. ජින්නකං ගත යොබ්බනං කිව්වය. ඒනම් ශරීරය දිරාපත්වෙලා වයෝර්ධ භාවයට පත්වෙච්ච අම්මට තාත්තට ජීවත්වෙලා ඉන්න වැඩිහිටි දූදරුවන් විසින් බතෝනේ සම්භරිස්සාමින්. ආහාර පානාදී සංග්‍රහ කරන්නට. අම්මෙක් තාත්්‍යයෙක් පින්නුතුනි මහාගොඩක් කන්නෙ නෑන. අම්මයි තාත්තයි ඉතාම සුළුවෙන් තමයි ආහාරයක් අනුභව කරන්න. අම්ම තාත්ත කවදාක්ක දරුවන් තලා පෙලාමට අහවල්දේ ඕන අහවල්දේ ඕන කියලා සැරිං සැරේ පුංචි දරුවෝ කඩපිල්වලට ගිහාම වගේ අම්මයි තාත්තයි ඔබට වද දෙනෑ පින්නුතුනිි වයස්කත දෙමවුපියෝ දන්නවා මොන්න තරං අමාරුවෙන්ද ඔබව පෝෂණය කළේ කියල පුංචිකාලේ. හාල් සේරුවක් ගන්න සැතපුම් ගණන් අම්මතාත්ත පයිංගිල් ඇති. පාන් රාත්තලක් ගන්න ඔබේ අම්ම තාත්තා පැය ගනන් පෝලිමේදල ඇති. ඒ අතීතය දන් අම්මයි තාත්තයි. කවදාක්වත් ආහාරපාන නිසා දරුවන්ට වද දෙන්නේ කරදර කරන්නේ නෑ. ඔබ හදාගන්න පුංචි බත්පත අම්ම වෙනුවෙන් හදාගන්න පුංචි සුප්ප එක. අම්මට තාත්තට පොවාගන්නයි කරදර කරන්න ඕන. ඔබ දරුවනේ ඔබ හිතන්න පුංචි කාලදී ඔබ අම්මයි තාත්තයි කොයි තරන්නම් ඔබට කිරිටික දෙන්න බත්කට කවන්න කොයි තරම් විහෙසෙන් නැද්ද. එහෙම වෙහෙසිලා 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 තමයි අම්මයි තාත්තයි ඔබට බත් කටක් කවල ඔබව ලොකුමහත් කරගත්ත. එහෙනම් ඒ අම්මට තාත්තට ආහාර පානාදීෙන් සංග්‍රහ කරණ එක හරිද වැරදිද ඉතාම නිවැරදී ඒ අම්මව තාත්තවපි අනිවාරයෙන් ආහාර පානාදීම් පෝෂණය කරන් ඕන. ජින්නකං ගත යඔබ්බනං. ශරීරයේ යව්වනත්ව ඉක්මවා තිබෙනම් මටතාත්තට අපි ආහාර පානාදිය ලබා දෙෙන්්ඩෝන. දෙවැනි කාරණයේ බුදුහාමතුරු දේශනා කරනවා කිච්චංන්නේ සංකරිස්සාග. අම්මගේ තාත්තගේ කටයුතු මැනවින් තේරුන් අරගෙන. ආංෙ කුදු මහත් කටයුතු ඉටු කරලා දෙෙන්ඩෝ. මේ බනාහන දරුවෝ, අම්මගේ තාත්තගේ ආහාර පානාදිය පිළිබඳව හොයල බලනව ඇති. නියම වෙලාවට අම්මට තාත්තට ආහාර්පානාදිය ලබා දෙෙන්ඩ සලස්වන ඇති. නමුත් දරුවනය ඔබ ඒ අම්මගේ තාත්තගේ වයසකම්මගේ තාත්තගේ සිතැගි තේරුම්ගත් අදේයගේ කුදුමහත් කටයුතු තේරුන් අරග නිටු කරනවද. ඔබ උදේ පාන්දර වැඩට යන ඔෆිස්සිකට කාරර්යාලිට යන වෙනත් ආයතනී වැඩකට යන දුවෙක් පෙන්්ඩ ඇති පුතෙක් පෙන්ඩ ඇති. ඔබ හිතිං හිතන වැඇති මම උදේ පාන්දර තුනට නැගිට ලම්මට තාත්තර ව යන්නේ. මම පාන්දර හතරට නැගිට ලම්මට තාත්තර ව යන්නේ. එහෙම උ කියලා දරුවනේ ඔබ අම්මගේ බත්පිගාන බෙදල තාත්තකගේ බත්පිගාන බෙදල ඇඳගාවින්තියල වැඩට යනවන. ඔබ කුඩාකාලේ අම්මයි තාත්තයි ඔොබේ බත්පිගාන බෙදල වැඩට ගියානං අදෝබෝතනයදීද. අද මං මෙතනේදීද. ඒ අම්මයි තාත් අපි කුඩාකාලෙ බත්තක කවල ඉවර වෙනකං අපි පස්සෙෙන් දව්වා. අපට සුරංගනා කතා කිව්වා අපිට හඳ පෙන්නවා. අපට තරුපායලතින ැටි පෙන්නවා අපිට සත්තු කෑගහනේ අහන්ඩ සැලැස්සවා ගේ වටේ ඇවිද දැවිද්ද නොේක් දේවල් කියමින් තමයි අම්මා අපිට කැව්වෙේ තාත් අපට කැව්වේ. ඔබ හිතනවා මම ආරපානාාදිියෙන් අම්මට හොඳර සංග්‍රහ කරණකිරින් ම උදේම බත්ටික යව්වා සුප්පක හැදුව කියලා ඒටික ඔබ බලන්න අද ගෙදර ඇවෙල්ලා ගෙදරැවෙල්ල බලන්න නොවේ අම්මගේ ඇඳගා විස්්ටූල් එක බත්තක පිළුණුුවෙන ඇති. අම්මගේ ඇදගා විස්්ටූල් එක උඩ සුප්පෙක පිළුණු වෙන ඇති. මොහොතකට කල්පනා කරන්න අම්මයි තාත් අයොබෝ කවල පොල පෝෂණය කළේ ඒ අය වයසට ගිහාම ඔබත් අම්මට තාත්තට කවල පොෝල ඔබ පෝෂණය කරයි කියලා හිතේ අහිංසක පැතුමක් තියාගෙන. ආංගේ පැතුම තේරුම්ගණ්ඩ පුළුවන්නන් යම් පුතෙකුට යම් දුුවෙකුට.ඒ අම්මගේ තාත්තගේ සිතුවිල්ල තේරුම්ගණන්ඩ පුළුවන්නන් දුවේ පුතේ ඔබට අන්න ඔබ කිච්චං නේසං කරිස්සාමි බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච අම්මට තාත් ටිටුුවෙන්ඩ තියෙන දරුවන්ගෙන් දෙවන යුතුකම ඉටු කළ කෙනෙක්. ඉටුකරන්ඩ කාරණය තේරුම්ගත්ත කෙනෙක් හිච්චං නේසංකරිශ්සාමි. ඒඇගේ කුදු මහත් කටයුතු තේරුම් අරගෙන ටුකරන්නේ එක. බලන් ඔබ තේරුම් අරගෙනද මේ ඉටු කරන්න කියලා. අරවිදියට ආහාරපානාාදිය දිව්‍ය භෝජන රාජභෝජන සලස්වල ගියත් ඔබේ අම්ම කාලා නැත්තං ඔබේ තාත්ත කාල නැත්තං බ හවසට එනකොට ඒ පෝෂණය නිවැරදිද එක පෝෂණයක් නෙමෙයි. ඔබ අන කල්ල අන්න්න පුළුවන් ඔබේ ගෙදර වැඩකරන සේවකයාට සේවිකාවට උයල ලොකුණෝනට කණ්ඩදියන් ලොකු මහත්චයට කන්නදියන් උයලා. නැත්තම් මගේ තාත්තට මගේ අම්මට වෙලාවට කන්නබොන්නටික දීපං කියලා සේවකයාට සේවිකාවට කියල අඩ පුළුවන්. ඔබ අනකල්ල යනව ඇති. ඒ අනඒ විදිහටම ක්‍රියාත්මක වෙනවාද කියලා ඔබ දන්නවද. බොහෝ දෙමවුපියන්ට සේවක සේවිකාවන්, දරුවෝ වැඩට ගියාට පස්සෙ පහරදිනවා. දෙමවුපියන්ට කන්න දෙන්න තියෙනදේ වැඩකාරයෝ වැඩකාරයු කනවා. ඒනම් පන්නතුන කිසි සේත් ඔබට තහවුරු කරන්න පුළුවන්ද මම රැකියාවට ගියාම මගේ අම්මා මගේ තාත්තා මැනවින් පෝෂණය වෙනවා කියලා. තහුරු කරන්න බෑ. මේවිදී අඩන්තේට්ටන් වලට මානසික සිත්තඇවුල්ලොල්ට අම්ම තාත්තා ලක්වෙනවා කියන බව තමයි. එක ගීතයක ලස්වනට සටහන් කල්ලා තියෙනවා. බලන්න මේ ගීතය කොයි තරන්නම් හදකම්පනය කරන ගීතයක්ද වැඩට යන විදේශ රැකියාවක ඉන්න දුවට පුතාට. කාර්යාලයක ආයතනයක රැකියාව කරන දුවට පුතාට. ගෙදර ඉන්න නැත්තං වෙනත් ආයතනය ඔබ රඳවල හිරකල්ලා ඉන්න. ඔබේ අම්මට තාත්තට මන්න තරං අසාධාරණයක් වෙනවාද කියන බව ඔබ මොහොතකට තේරුම් ගන්න. පාලොස්වක පෝයදාට ගමී විහාරයට හිත දුවල්ලා වැඳලාඒ මමහැදු පිළිමෙට පින්වතුනේ එක තාත්තකෙනෙක් මේ ගීතය කියන්න තේමා වෙන්නේ. තාත්තකිෙනෙක් කාරෝපනය කරගෙන මේ ගීතේ ගායනා කරන්නේ ගායිකයා. තාත්ත කොහෙද ඉන්නේ ඒතාත්තා ඉන්න මහලු මඩමක ඔබේ තාත්ත ඔබේ අම්ම මහළු මටමේ නෙමෙයි කියලා හිතන්න ගෙදර ඉන්නේ ගෙදර ඉන්නවක් කියල හිතන්න කො මේ ගීත යහන ගමක් ඒ ගෙදර ඉන්න ඔබේ අම්මට ඔබේ තාත්තට ඔබ පුර පසලොස්සක පෝය දවසට මාසට එන එක්කම පසලොස්සක පෝය දවසට ඔබ ඔේ අම්ම තාත්තාව පන්සල් එක් කරං ගිල්ලා තියෙනවා කරගන අ්ඩෝන කියල මේ වෙනකොට සිතුවිල්ලත්තියෙනනවාද. ගෙවීගිය පුරපත්සොස්සක පෝය දවසව බෙක්කං ගියාද. ඔබ ඔබෙම්ම ප්‍රශ්න කරගන්න. හැබැයි ඔබ මතකතියාගන්න අම්මගේ තාත්තගේ සිතැගි තේරුම් ගන්නවනං මෙන්න තාත් කෙනෙක් තමන්ගේ සිතුවිල්ල එලියට දානවා. මොකදද සිතුවිල්ල. පාලොස්වක පෝයයදාට ගමීවිහාරට, හිතදුවලා වැඳලායි මම හැදු පිළිමෙට. පිළිමේ කවුරු හැදුවත් කමන්න පන්සල කොහේ තිබුන පන්සලක් වුණත් කමන්න මේ තාත්තා හිතාගෙන ඉඳලතියනවා පාලොස්සක පෝයදාට පන්සල් යන්ඩ. දුවේ පුතයෝ බෙක්කංගියා දෙක්කංගී නෑ. එක්කංග නැති නිසාම තාත්තා ගතින් යන්ඩ බෑ දුබලයි. මේ තාත්ත්‍ර ගතින් යන්ඩ බෑ දුරුවලයි. දවස ලැබෙන කං හිතාගෙනඉන්නවා මගේ දුවයි මගේ පුතායි මාව පාලොස්සක පෝයදාට පන්සල්ලෙක් කරන්නයන්න. එන්න නෑ ඔබ ඔබ එන්න න බාාව නෑ. ඒනිසා මේ තාත්තා හිතිං දුවලයනවා පන්සලට ගිහිල්ලා වැඳලයනවා තමන්ට පුළුවන්කාලෙ ආාවගේ පන්සල හිතේ ඇදිලතියනව පන්සල ඉතදුවලා වැඳලායි මම හැදු පිළිමේට. ඒ යුතුකමත් ඔබෙන් ඉටුණේ නෑක අන්ඩකෝ. තව එක යුතුකමක් අහිංසක ඉල්ලීමක් මේ තාත්ත කරනවන්. මේ ලෝකෙ සමස්ත මොන ජාතිය වනත් මොනාගම වනත් හැම තාත්්‍යෙක් මිල්ලන්න මේ ටික වඩ මෝන. මොකදද ඉල්ලනදේ. මගේ පුොතා මතු බුද්දුවෙයි එකක්කලොත් හෙට ඔන්න දුවේ පුතේ මේ තාත්ත කියනවා නුඹව බුද්දු වෙනවා මෙන්න මේදෙ එක්ල ඔත්මකද්ද කරන්න කියන්නේ. නුම්බේ අතින් බද්ධකට කවා පංකු මට. අනේ මේ සේවක සේවිකාව මහළු මඩමි මට කවන්නේ මටේ කවන එක හරියන් නෑදුවේ පුතේ. ගෙදරනං ඔබ අම්ම තාත්ත වයෝර්ධ වෙලායින්නෙ මංඒ එකයි කිව්වේ. ඔබ පාන්දර කෑමටි කාදල තියල යනවා වෙඩ ඇති. සේවකයට සේවිකාවට අනකල්ල යනවාවෙඩ ඇති. හැබැයි ඒ අම්ම පිළිගණ්ඩ කැමතිනෑ තාත්තා පිගණඩ කැමති නෑ. තාත්තා වඩා සතුටු වෙන්නේ කුස පුරෝගණන්ඩ නෙමයි අම්ම වඩා සතුට වෙන්නේ කුස පුරෝගණන්න නෙමෙයි වෛසට ගියාම. මොකක් පුරෝගණන්ඩද. හිත පුරෝගන්න. හිත පිරෙන්නේ තමංහදපු දරුවෝ තමන්ට සලකන වනම්. ඒ නිසයි මේ කියන්නේ. මගේ පුතා මත්තුබුදුවෙයි එකක් කලොත් හෙට නුඹේ අතිම් බද දෙකටක් අවාපංකො මට. අනේ දරුවනේ මේ බණටික අහන ඔබ වෙන කාටවත් පවරන් දෙපම් මට කන්න දෙනයක තාත්තර කන්න දෙනයක. කන්න බොන්න උයාපියයාගෙන කන්න බන්න පුළුවන් අම්මට තාත්තර නෙමේ. වයෝර්දව දෑත දෙපයි වෙරවීරිය නැති වාරු නැති අම්මට තාත්තට වෙන කෙනෙක් ලවා කවන්ඩපුුවන්න එපා. ඒ අයි බලාපොරොත්තු වෙන්නේම ඔබ කවයි කියලා ඔබ පොවායි කියලා. ඔබ පුංචිකාලේ අම්මයි තාත්තයි, අල්ලපු ගෙදර කෙනාට කියලා දඔබට කැව්වේ. අල්ලපු ගෙදර කෙනාට කියලා දොබෝ නැව්වේ. අල්ලපු ගෙදර කෙනාග ඩොක්වෙේ කියයලා දොබෝ නැලෙව්වේ. එහෙනම් ඒ අම්මා තාත්තා. හැමදේ මේ අම්ම තාත්තගේ අදදකෙන් කලා නං ඔබ තේරුන්ගන්න ඒටිකම්ම යිතාත්තයි බලාපොරොත්තු වෙනව ඇති. ඒටික අම්මටයි තාත්තරයි මම කළ යුතුයි කියලා. කොච්චර ඔබ හොඳට සලකනවා කිව්වත් මේ ලෝකෙ ගුඩාත් සලකන දරුව ඇති මේ තාලිය පදිංචි වෙලායින දීපිකා දමයන්ති මහත්මිය. එහි ඉඳගෙන ඔබ මෙහි අම්මතාත්තගෙන අප්‍රමාන කරුණාවෙන් මෛතතුරියෙන් හිතන ඇති කතා කරන ඇති. හැබැයි ඇතැම් මම්මල තාත්තල අප්‍රමාණ සෝචනීයත්තුවයට දුකට වේදනාවට පත් වෙලා. මීට වර්ෂ දහයකට දුළහකට කලින් මිය පරලව ගිය. මොනිකාරුවන් පතිරණ කියන අපේ රටේ චිර ප්‍රසිද්ධ කිවිදිය. ඇය එක්තරා කවිපන්තියක් රචනා කරනවා. ඔබ යෙහෙළිය ඇය ගැහැනිය. මේ කවිපන්තිය තියෙනවා එක අම්ම කෙනෙක් වයෝර්ධ භාවයට පත්වෙල වයස්ක අම්මා කෙනෙක්. යම්මා තමන්ගේ ජීවිතය පුරාම තමන්ට විදිින්ඩ සිද්ධවෙච්ච, දුක් පීඩා වගේම තමන්ට සැනසෙන්නතිවිච්චු දේවල් හිතාගෙන අම්මා අනුස්මරණය කරනවා මෙහෙම මේ අම්මට වයසෞුරුදු හැත්තෑව පැනලා මෙ අම්මා කල්පනා කරනවා තමන්ට ජීවිතයේ විදින්ට සිද්ධවෙච්ච දේවල් අමිහිරි අද්දකීම මෙක්ක අතීතයාවර්ජනය කරනවා එයාවර්ජනය කරන අතී්‍රයේ මේ විදියට තියනවා පවුලේ බර අඩුකරන්න ගෙදරිං පිට වෙන්නට පෙර මතකද අම් මේ නුඹ මට ඇමතුව පොඩිදුවේ කියලා. මෙයා මේ කාගැනද හිතන්නේ. තමන්ගේ අම්ම ගැන. මගේ අම්මට මං බරක් දෙන්නට හොඳනෑ කියලා. කලවයිස සම්පූර්ණ වෙන කොටම මං ගෙදරිින් විවාහ ප්‍රාප්ත වෙලා ම මාව ස්වාමියෙක් එක්ක. මං ඒයාාවේ මගේ ජීවිතේ. වෙන්න මොකටවත් නෙමෙයි අම්මට තාත්‍ර පවුල් බරඩු කරන් ඩෝනා කියන සිතුවිල්ලින්. හරියට ඔරුුවක යනකොට ඔරුව බර වැඩිනං එක්කෙනෙක් අයිංගුණා වගේ. ටිකක් සැහැල්ලුවෙන්ට. මෙයාට ඒ ගෙදරින් එන දවස්වල මෙයාගේ අම්මා කිව්වෙ පොඩිදුවේ කියල කටපුරා. මෙයා මේකට හරීම් ඇලුම් කල්ලා තියෙනවා. පොඩිකාලක තමට ගොඩාක් මිහිරි කතාවක් නොවෙන්ඩ ඇති. හැබැයි මේ දුව ලොකුමහත් වෙලා වයස්කත වනහම මෙයාට මේ ආමන්ත්‍රණය වටිනාකම මිහිරියාව මොන්නවට පැහැදිලි වුණා. යයිදා කියනවා හිත නොමේම මතකද අම් මේ නුඹ මට ඇමතුවේ පොඩිදුවේ කියලා. මට අම් මේ නුබ, පොඩිදුවේ කියල කතා කරා මට මතකයි. දරමිටියක් කෙසිං අරං පාරදිගේ මං යනකොට දකින සියලු දෙනාකිව්වේ ගෙදරක වැඩකාරයක්ක් කියලා. මෙයා විවාහ ප්‍රා්වෙලා තමන්ගේ අමුදරුව පෝෂණය කරන්න දරදියාාදන්න සිද්ධ වුණා මේ තරුණිය මේ පොඩිදුව අම්ම කෙනෙක් වුණනාට පස්සෙක්. මෙයාටේඒ අම්මා කෙනෙක් වෙලා දරදි අදින වෙලාවේ මෙයාගේ ඇවතුම් පැවතුන් දකළ ගෙදරක වැඩකාරරියක් කියලා මිනිස්සු කියනෝ. මෙයාය ගැෙන මොකවත් කියන් දෙයන්නේ. නොකියන්නේ තමන්ගේ දරුවන්ට ලැජ්ජාවක් ඇතිවෙයි කියලා. තමන් වැඩකාරියක් නෙමෙයි මම හවල් දරුවගේ අහවල් පුතාගේ දුවගේ අම්මා කිව්වොත් ඒ අයට ලැජ්ජාවක් ඇතිවේ කියලා සදධනැතුව. දරමටිය හිසේ තියාගෙන ගෙදර ගියා මොකටද දුවේ පුතේ යම් අ එෙම ගිය අම්ම එහෙම ගිය ඔබේ නම්බෝරකින් බලන් එත්තනදම යම්ම දුක්කුණා අනේ මට මේ සමාජය කතා කරන හැටි දුප්පත්කම නිසා. පොඩිදරුවෙක් කතින් අරං පාසලකට මං යනකොට එතනසිියලු දෙනාකිව්වේ බේබිගේයා යම්ම කියලා මම මගේ දුවව හොඳට අන්දගෙන පළන්දගෙන කෝඩ දෙක ගොතාගෙන පෞඩර්දාගෙන මෙයා ලස්සනට මෙයාව කුමාරිකාවක් වගේ සරසගෙන ඉස්කෝලි ගේට්ටුවළඟට යනකොට. ඒ ගේට්ටුවලඟ ඉන්න ඇතැම්මයි කියනවා බේබිගේ ආයම්මවෙෙන්ඩ ඇති. ඇයි උදේ පාන්දරඉඳල මේ දරුවාව ලෑස්සිිකරා තමන්ට ලෑසිවෙෙන්ට වෙලාවක් නැති වනා. අද බලන්න ඔබේ ජීවිත මේ විසියෙක් වෙන සියවසී. අද ඉස්සෙල්ලාම ඔබ ලෑස්සි වෙනවා බේබි කෙනෙක් කුමාරිකාවක් වගේ දුවවෙලෑස්සි කරන්නේ. පාසලටේන ගොඩක් දූල පුතාලා හරියට ලෑස් වෙලා නෑ කොන්්ඩ දෙක ගොතලනෑ කොණ්ඩෙ පීරල නෑ දුම හරියට අන්දවලනෑ. අද අම්මලාට ඒව බලන්ඩ වෙලාවක් නෑ ඇයි වෙලාවක් නැත්තේ ගේට්වලක මහවිශාල පිරිසක්න්නවා. ආරේදි මහා විශාල යාළුව කන්දරාවක් කම්බෙනවා මට අහවල් ටීජගාවට යන්නෝ න යාවල් සර්ගාවට අන්ඩෝන. මේ අනකොට මම ලස්සනට ඇදල අන්ඩෝන ඉස්සෙල්ලම පාන්දරිඳ ලෑස්වෙෙන් යම්ම. අද හම්ම ලෑස්වෙලා ඉවරවෙනකොට දරුව ලෑස්සිකරගන්නඩ වෙලාවක්නෑ හිටපු විටිම් ඇැදගෙනගේ ලැස්කෝලට දානවා. අම්මා බොහම ලස්සනට ඇද පැළදෙන දුවවල ඇස්සි කරන්න ස්කෝලි ගුරුවරු. දුවගේ කොණ්ඩ දෙකොතන්න ස්කෝලි ගුරුවරු දුවගේ ටයික හදන්න ස්කෝල ගුරුවරු. කෑවද දරුවනය කෙ හණන්ඩඉන්න ස්කෝල ගුරුවරු. අද පරිවර්තනය මෙයයි. හැබැයි මොනික කියන්නේ වෙනත් සමාජයක් මීට වසරතිීහාතලියකට කලින් සමාජක අම්ම කෙනෙකුට විදිින්ඩ වෙච්ච ගැහැට. ඒ අම්මා දරුවවල ඇසි කරගෙන පාසලගාවට යනකොට බේබිගේ ආයම්මා කියලා කියන්නේ ආයම්ම කියන්නේ ළමයි බලාගන්න කෙනා. ආං එයා වෙන්න ඇති කියලා කිව්වත් මෙයා බේබිට තමන්ගේ පොඩිදුවට තමන්ගේ දරුවට ලැජ්ජාවක් කරඩු හොඳ නැති නිසා ආයම්ම කෙනෙක් වෙලා එතනදී. මට ආයම්ම කිව්වට කමන්නෑ කියලා එතනින් වෙෙන් වෙලා ගෙදරේනවා. බලන් නීලකට මෙට සිද්ධ වෙන්නම කද. කෑම බීම උයා පිහා මම කුස්සිය හිඳින කලට ගෙදර සියලු දෙනා කිව්ේ ගෙදරකු සියම්ම කියලා. ඒනම් බලන්ඩ හොඳට හර ස්කෝලට ගිහිල්ල බේබි කෙනෙක් වගේ ලෑසි කල්ලා කුමාර කුමාරිකාවක් වගේ ලෑසි කරවෙලා ස්කෝලට ගිහිල්ල හොඳ දුුගානල් ලොකුමමාත් කරල උපාදි අරගෙන. ඒ උපාධිධහාරී දොස්තරලට ඉංජනේරූ පුතාලට දූලට උයන්න පිහනම්මට ගෙදර දරුවෝම කියනවා ඇහෙන් නැති වෙන්න. තමන් යාලුවන්ට කියනවා ඒ ගෑනි අපේ කුස්සි අම්ම කියලා. මේ වැහි්චම්ම සද්්‍ය නැතුව දුවේ පුතේ කුස්සියට වෙලා ඉන්නවා. කුස්සියට වෙලා ඉන්න අම්මා කඳුලු හලනවා. කඳුළු බිබී තමයි හාල්ටික ගරන්නේ ඔයෝ අපිට කන්න දෙන බත්වොල්ට අම්මගේ කඳු කොච්චර මිශ්‍ර වෙල ඇ්ද. හේම උයල පිහෙලා අම්මා ඔබට කන්න දීල දංකුට ටිකකින් සප්පායන් වෙලා සමහර විිට එකත් නැතුව. අම්ම පැදුරු කඩමාල්ලක් කෙලාගෙන් නිදාගන්නවා. තමන් පුංචිමකාලේ තමන්ගේ අම්මා පොඩිදුවේකව්ව හරීම සතුටුයි ඒ වචනය අදහන්ඩ. ඒ වගේ කවුරුවත් සැනසිලි බසක් කිසිම කෙනෙක් කියන්නෑ මේ අම්මට.ඒ නිසා මේ අම්මට ආයම්ම කියනවා ගෙදර වැඩකාරි කියනවා ගෙදර කුස්සි අම්ම කියනවා තැනින් තැන එකේක ජාතිය හඳුන්වා දීම්තමයි අම්මාට සිද්ධ වෙන්නේ. එනිසා මේ අම්මා ඉතාම දුකසේ යම් කිසිවෙලාවක පැදුරු කඩමාල්ලෙ නිදාගන්නවා. මේ අම්මා එක සිතුවිල්ලක් මේ විදියට ඉදිරිපත් කරනවා. ඒත් අම් මේ දවස ගෙවෙලා නිදි පැදුරේ ඇලවුනාම සිහිනෙන් ඇවිදින් නුඹ මට කියන්නේ පොඩිදුවේ කියලා. මේ අම්මා නිදාගත්තහම මියගි අම්මා හීනෙෙන් ඇවිල්ල පොඩිදුවේ කියල කතා කරනවා. උඹ කෑවද උඹ සතුට ඉන්ද කියලා අහනවා. ආංෙ යහනක විතරයි මේ අම්මට සැනසිල්ලක් කියලා තියෙන්නේ. ද මේ සමාජ කොයි තරන්න අම්මලා එවැනිී දුක්පීඩාවලට මූුණදීල තියෙනවද. ඒ නිසා මේ විදේශගත වෙලා ඉතාලිය ඉන්න දුව අද ගොඩාක් සතුටු වෙන්ඩෝනේ දූල ඔක්කොමදූලපුතාල සතුටු වෙන්ඩෝනා අප අම්ම තාත්තා සතුටු කරන්ඩ අපි ඒ අයට පින් අනුමෝදන් කරන්න මේ යුතුකම ඉෂ්ට කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුනී තර ගාතාවක් දේශනා කළා. යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං යම් කිසි කෙනෙක් ජින්නකං ගත ඔබනං. ශරීරයේ යෞ්වනත්වේ දිරාපත්වනාට පස්සේ ඒක යන වයස්ගත මාතරංවා පිතරංවා අම්මට හරි තාත්තට හරි. පහු සන්තෝ හැකියාවතීද්දී නभाරතී පෝෂය නොකරයිද තං පරාභවතෝමුකං එය පිරිහෙන කාරණයක් කියලා ඉතාම මැනවින් තේරුන්ගන්න. ඔබ හොඳින් තේරුන්ගන්න එය පරිහානියට පත්වනක ප්‍රදහානකාරණයක් ඔබේ ජීවිතය. ඒේනම් ඔබට පරිහානියට පත්වෙන්ඩ වුවමනා කරන්න නෑ ඔබේ අම්මට තාත්තට ඔබ මැනවින් පෝෂණය කළොත් එනිසම්මයි තාත්තයි කියලා කියන්නේ. අපේ ඇස්තෙක වගේ කියෙල හිතුවාට කිසිම වරදක් නෑ. යම් දවසකම්ම මිය ගියොත්තක හැක් අන්ද වුණා වගේ. යම් දවසක තාත්ත මියගියොත් අව හැක් අන්ද වනාා වගේ. එනිසායේ කාරණායිඉතාම හොඳින් තේරුන් අරගෙන අම්මට තාත්තට හොඳින් සලකණ්ඩ පෝෂණය කරන්න. බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ මාතෘ දි්‍යරාජය අම්මා මියගිහිල්ල කළුරිය කල්ලා. තෞතිසා දිවියලෝකයේ උත්පත්තියල බල සිටිනවා කියලා දැනගත්තාම එතනට ගිහිල් අභිධර්මයේ දේශනා කල්ලා අම්ම සෝවාන් පලේ පිහිටෙව්වා. එනම් අම්ම කෙනෙක්කේ තරමට උදාර කෙනෙක් නිිසයි බුදුරජාණන් වහන්සේ කල්පනා කලේසේ කරන්න. බ මහොකට හිතන්න අංගුලි මාලකන මහා මිනීමරුවා. දකි දකින කෙනාගේ හැගිලි කපලා. ඒ අ ගාතනයක ලැඟිල්ලක් අපාගත්ත මිනීමරු අංගුලි මාල. මේ මහා මිනිස් ඝාතනයේ සිද්ධකන නිසා කොසොල් මහරජතුමා සේනාව සංවිධානය කෙරෙව්වා පන්දාහක් සේනාව යම් වෙලාවක කොසොල් දනව්ව යටකර වට කරලා අංගුලි මාව අත්තරංගුවට ගණ්ඩ පුළුවන් එසේ කරන්න කියලා. භාර්ගව බමුණ මේ බව දැනගත්තා. භාර්ගව බමුණගිහිල්ලා. මන්තානි බැමිණියට කියනවා අන්නෝම්ඹේ පුතන්ඩියාවහිට සේනාව යොදවල අල්ලන්නයි හදන්නේ. මෙසේ කිව්වාහම මන්තානි බැමිණියට පිනුතුන පුදුමාකාර වේදනාවක් ඇති වුණා. අනේේ කොසොල් මහරජ්ජුරුවන්ගේ සේනාල්ලගත්තුත් මගේ පුතාව මරලදායි. මගේ මිනී මරුවෙක් කුනත්තයා මගේ පුතා. අන් අම්මගෙනක සිතුවිල්. මිනී මරුවෙක් කුුණත්තයා මගේ පුතා. මිනී මරුවවත් අම්මට වටිනවා. නි මන්තානේ බැමිණිය උදේ පාන්දර හැරමිටි ගා කොසොල් දනව්ව පීරමින් හොයන්ට පටන්ගත්ත තමන්ගේ පුතාව මොකක්කත් නිසානෙමයි හෙව්වේ අර මහා සේනාවෙන් බේරගන්න මරයි කියන බයට පෙන්නතුනි අම්මගේ හිතයේ තරන් වනුවෙනවා. දරුවෙක් දුකට පත්වන වනන් අම්ම ජීවිතයේ දීලහරි ඒ දරුව බේරගන්නවා ඔබව මාව අම්ම බේරගත්තේ විදියට. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී. අම්මයි තාත්තයි අපිට කිරිදීල පනදීල පෝෂණය කළ. විශේෂයෙන් අම්ම අපිට කිරිදීල පෝෂණය කරා පනදුන්න ජීවිතය පරදුවට තියලා. එනිසායේ අම්මා අර, අංගුලි මාලව බේරගණ්ඩාව. අංගුලි මාල දකිනවා අම්මාහෙමින් සැරේනවා. අම්මා එන පැත්තට දුවගෙන ගියා. බුදුරජාණන් වහන්සේ. විනේජන පුද්ගලයකු කවුරුන්ද කියලා මහාකුළු සමවතිං ලෝකය දිහා බලන වෙලාවෙ. බුදුරජාණන් වහන්සේ දකිනවා. අද තතාගතයන් වහන්සේ නොවැඩියොත්. රහත් භාවය නිවන්දකින්න දක්ෂ කුසලයක් තියන අංගුලි මාල මාතෘු ඝාතකයෙක් වෙලා අවිජිමහා නරකාදයට යනවා. යම් හයකින් තතාගතයන් වහන්සේ වැඩම කළොත් ඒ වලක්වා ගන්ඩ පුළුවන් බවතේරුම් ගත්තා. පින් ුතුනි අංගුලි මාලුවව බුදු හාමුදුරු බේරගත්තා. මාතෘු ගාතකයෙක් නොකර උපක්‍රමශීලීවයි බේරගත්ත නමුත් පින් උතුන හොඳදට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ අංගුලිමාලෝ බේරගන්නගේ අංගුලිමාලගේ කුසල ශක්තිය දැකලා වනාට අම් අංගුලිමාලෝ බේරගන්නාව කුසල ශක්තිය දැකලා නෙමෙයි. අනේ මගේ පුතාව වෙනත් පිරිසක් කල්ලගෙන ගාතනය කරයිගෙන බයට. හේ නිසා ශ්‍රද්හා බුද්ධි සම්පන්න දරුවනේ අම්මයි තාත්ත ඇස් දෙක වගේ කියර හිතාගෙන අම්ම තාත්ත පෝෂණය කරන්න. බිම්බිසාර මහරජ්ජුරුවන්ගෙන් රජකම ලබාගන්න වැරදි මඟපෙන්වීම නිසා අජාසත්ත කුමාරය කටයුතු කළේ මොන ආකාරයෙන්ද කියල ඔබ දන්නව ඇති. තාත්ත කෙනෙක්ෙ වටිනාකම මනාව තේරුන්ගත්ත ඒ තාත්තගේ ප්‍රිය බිරිඳ. බිම්බිසාර දේවිය. ඒ තාත්තව පෝෂණය කලාා ඕර රහසේ. සිරමැදිරියට ආහාරපාන කෙස්වැටී හංග අරගෙන ගිහිල්ලා. පියවුරු වස්සේ හංගගෙන අරගෙන ගිල්ලා. තාත්තට කන්න බොන්න දීලා තාත්ත පෝෂණය කළා. බිම්බිසාර මහරජ්ජුරුවන්ට හෙමුවත් ආහාරයක් ගෙනියන්න තහනං කරලා අම්මව පරීක්ෂා කල් ඇැරිහාම ඔබට මතකද, ඒ දේවිය බිම්බිසාර මහරජ්ජුරුවන්ග පෝෂණය කරේ කොහොමද කියලා. උදේ පාන්දර නැගිටලා වියලි ආහාර ද්‍රෞ්්‍ය අඹරලා මී පැනිවලින් මිශ්්‍රණය කල් අනලා තාත්තව බලන්නේයනකොට හොඳට නාල පිරිසිුදු වෙලා ඇඟ පුරාමම ආහාර මීපැනිි ආහාරය තවරගෙන බිම්බිසාර මහරජරගාවට ගිහිල්ලා එයාට ලෙවකණ්ඩ සලස්වලයි පෝෂණය කරේ ඒ තරන් තාත්වකෙනෙක් වටින හින්දයි දරුවනේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ දේවයේ විදිර පෝෂණය කළේ. දවසක තමන්ගේ දේවයට පුත්කුමාරයෙක් ලැබුණා කියලා අජාසත්ව කුමාරයට හන්ඩ ලැබෙනවා. අජාසත්ව කුමාරයා අප ප්‍රමාණ සතුටකින් පිරීපිරී ගිහිල්ලා. අම්ම ගාවට දුවලගින් ඇහුුව එමොකක්ද අම්මේ මම ඉපදිච්ච දවසෙත් මගේ තාත්තරත් මේ වගේ සතුටක් තිබනාාද. මොනවා කියනවාද පුතේ උඹ ඉපදුනහම තාත්තා කටයුතු කරපු හැටි මෙෙන්න්න මෙහෙමයි. හැගිල්ලේ ඇතිවෙච්ච සැරව ගෙඩිය ගැන කිව්වා. මේ සැරව ගෙඩිය කටේදාගෙන තාත්තා සූපපු කරපු හැටි කිව්වා. බේ වේදනාව යනකං තාත්තා මොන්න තරං වෙලාවක් සැරව ගෙඩිය සූප්පු කලාද. වෙලාවකින් මේ සැරවටි තාත්තගේ කටේම පිපිරිලා ගියා. ඇැගිල්ල අහකට ගත්තොත් උට වේදනාව හැදයි දැවිල් හැදේ කියලා තාත්ත සැරවටික ගිල්ලා. මේ විදිහට යිපුතේු බෝ තාත්ථ පෝෂණය කළේ. උඹ ඉප දෙෙන්න්නත් කලින් මගේ කුසට ආපු දවසේ. පලාපල දන්න බමුණ කිවේඹ කවද හරි තාත්තව මරනවා කියලා එහම දැනගත්ත දවසසිදල මං උබෝ විනාශරගන්න ගැබ විනාශ කරගන්න දැඟලුව තාත්තා නමුත් ඔබට ආරක්ෂාව සපේලා ගැබාරක්ෂා කලොඹට මෙලොවේලිය දකිින්ට සැලැස්සුව එහෙමම කරපු තාත්තා තමයි පුතේ අද හිරගේක හිරබත්කන්නේ කන්න කුසට හරක් නැතුව අනේ කුසට ආහාරයක් නැතිවනත් ිසාර මහ රජරූ පුතා පිළිබඳ වෛරයක් ඇති කරගත්තිනෑ. තාත්ත කෙනෙක් ග හැටියහෙමයි.ඒ නිසා තාත්තලත් පුදුමාකාරර්ශෙනයහසක් දරුවන්ට දක්වනාය. විශේෂයෙන්ම මේ වගේ දියනි කෙනෙකුට තාත්ත කෙනෙක් පුදුමාදරයක් තියෙන්. අර ගීතයක තියනවා දුව පැනල ගිහාම තාත්තට රෑ නින් දෙ යන්නේෙ නෑ. දුව නැති පාලුවගේ පුරාම තාත්ත කියනවා පාන නිවෝනු ලෙස පාලුයි ලයිංකාමරි. ලයිංකාමරේම පුතේ කුප්පිලාම්පුුව නිවිලගිහාම යම් අඳුරක්්ද උබ නැතිවෙච්ච මේ ලයිංකාමරයේ තරං අඳුරුයි. මට පුදුම පාලුයි. තාත්ත තමන්ගේ බිරිඳටවත් නොකයා කඳුළු හලනව රෑලි වෙනකං නින්ද නැත්තුව කඳුළු හලනෝ. දුවෙෙක් සෑහෙන තරං තමන්ගේ තාත්තට ලංවෙෙන්ඩෝන. ඇයි යම් ගැහැනු කෙනෙකුට දුවෙකුට ජීවිතේ ලැබෙන පල්ලවෙනිම ප්‍රේමවන්තයඇතමයි තාත්තා. ඒ ප්‍රේමවන්තයාටත් කාලෙකදී ඔබව දීග දෙන්න ලෝභකමක් ඇති වෙනෝ. ඒත් තරංතාත්ත දරුවන්ටආදරේ පුතාලටත් එහෙමයි දූලටත්තේමයි. එනිසා මම මේ පොයින් පුංචි බණටික ඔබට කිව්වේ අම්ම තාත්ත නැත්තං අපි මෙලව නෑ. අම්ම තාත්තා නැත්තං අපි අද ජීවතුන් අතර නෑ. මෙහෙම කතා කරඩ කෙනෙක් නෑ. මේ විදේශගත වෙලා ඉන්න දීපිකා දමයන්ති මහත්මිය ඔබහිතන්න ඔබාද ඉන්න ව්‍යම්ම හින්ද ඔබේ තාත් අයින්දා. එනිසා ඔබේ උදාර යුතුකම පින්කම අපපි අනේක වාරයක් අගේ කරනවා. එනිසා ඔබ කල්පනා කරන්න තමන්ගේ තාත්තා එච්චෙම් සුදුබණ්ඩා පියතුමා මිය පරලව ගේල්ලා. මාස් අවුරුදු දෙකක් ගත වෙන මේ අවස්ථාවෙදී. එවාගේම දයාවතී මෑණියන් මේ පරලවගේල්ලා මාසනමයක් ගත වෙන මේ අවස්සාවෙදී. ඔබත්වො බේ සහෝදර සහෝදරියන් ඥාතීත මිත්‍රාදීන් මුණුපුරු මිනිපිරියන් දූදරුවන් සම්බන්ධ කරගෙන. ඒ මාපිය දෙපලට ආච්්‍යයම්මලා සීියලාට පින් දෙෙන් නිවදාාර ධර්මදේශනාමී පින් කමසිද්ධ කලා. මේ පින් බිමේ සිද්ධ කලාබූ මේ ධර්මදේශනාමයේ පින්කමේ සියලු පින්. ඔබේ අම්මට අත්පත්වේවා වෙේතාත්තට ලැබේවා. එච්චෙම් සුදුබන්ඩා මහත්මාටතුන් දයාවත W දයාවත මෑණියන්ටත් වර්ග පරම්පරා ගත සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවානු මෝදන් වේවා සුගති සංඛ්‍යාජ සැපේකට පැමිණේවා. ඒ මාපියවරුන් සහමිය ගිය ඥාතින් අමාමහනිවනින් සැන සේවාක්‍රසාදු කියන්න. එ වගේම ඉතාලයේ පදිංචි දීපිකා දමයන්ති මහත්මියටත් ප්‍රියංක ලක්ෂමන් පුතනුවන්ටත් ලංකාවේ පදිංචිවී සිටින සුනීතා ලාලනී චන්ද්‍රිකාත් ජයන්ති රංජිත් පුස්්පකුමාර දිලිනිි ගයාාත්‍රී කවිදුු දිලංක මලිඳ තිවංක මාලිංග පතිරගේ යන, සියලු දෙනාටමත් මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාටමත් මෙ පින් බලයෙන් උතුම් මමා මහා නිවන් සැප ලැබේවාකල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. ඔබ කරන කියන සියලුම රැකීරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා තව තවත්වබට මෙවැනි. උතුම් පින්කම් සිද්ධ කරගන්ට සියදහස් සංඛ්‍යාත අසන්නන්ට නරබන්නන්ට ශ්‍රාවකයන්ට, වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඔබට දායිකත්වේ සපයන්ට ශක්තිය දහිරේ වාසනාව සැලසීවා හැම දෙනාටම අමාමහ නිවංසප ලැබේවාකල වාදුකයන්. ආකා සට්හාාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පඤ්ඥන්තන් අනුමෝහදිත්වා චිරං්‍රක් අන්තුලෝකසාසනං හැමනට තෙරවුවන් ස.